සම්මා සම්බුද්ධ සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය බාහිර පටිගත කිරීමක් අශ්වෙන් පටිගත කරමින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට විසූදානම. ධර්ම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් වැඩම කොට වදාළ මනෝවිද්‍යා පුහුණු උපදේශක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කැලණිය අජිත ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. කජුගස්වත්ත පැලහැල ප්‍රතිභා වැඩිහිටි සමිතියේ නිලධාරී මණ්ඩලයේ සහ සමාජික සමාජිකාවන් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේ නම් අප කෙරේ මහත් කරුණාවෙන් මෙතැන සිට ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන් නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පංචිමානි භික්ඛවේ ථානානි සම්පස්සන්තා මාතා පිතරෝ පුත්තං ඉච්ඡන්ති කුලේ ජායමානන්ති. උතුම් තුනුරුවනට අප හැම දෙනාගේම ගෞරවාදර නමස්කාරය වේවා. කරුණතර මහා සංඝරත්නයේ අවසරයි. සදේති කාර්මික පින්නතුනි, ගමින් ගමට දොරින් දොරට පැමිණෙන බෞද්ධ නාලිකාව අද පැමිණ තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ඉසව්වක් වන දුම්බේ පෙළහැළ ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරස්ථානයට. කළගුණ දන්නා මහා සංඝරුවන තම දායක කාරකාදී පින්නතුන්වත් ඒක රාශී කරවාගෙන මීට වර්ෂයකට පෙර අපවත් වී වදාළ අගුණකොළ පැලැස්සේ ආනන්දනායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසයි මේ වාර්ෂික ධර්මදේශනාමය පින්කම සංවිධානය කොට තිබෙන්නේ. ඉතින් කළගුණ හඳුනන, කළගුණ සිහි කරන පින්වත් මහා සංඝරුවනට, දායක සදැහැති පින්වත් ඔබ හැම දෙනාටම අපි පළමු කොට සෙත් පතනවා, පින් දෙනවා, ආශිර්වාද කරනවා. ඔබ හැමතෙම තවදුරටත් ගුණධර්ම දියුණු කරගන්නට, චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට මේ සිදු කරන මහානීය කුසල් සම්පත් හේතු වාසනා වෙත්වා කියලා. අද දවසේදී ඔබට
ඉගෙනගන්නට ලැබෙනවා. ගිහි ගෙදර ගත කරන විශේෂයෙන්ම අපේ මේ තරුණ පරපුර පාසල් වයසේ පසුවන අපේ තරුණ පිරිස වගේම අපේ දූල පුතාලට එකසේ උපකාරී වෙන ධර්මකාරණා පහක් බැගින් දේශනාවට වදාළ උතුම් සම්බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම පුත්ත සූත්‍රය. පුත්ත කියන්නේ පුත්‍රයා කියන අදහසින්, පුතා කියන අදහසින්. ඉතින් මෙතන පුත්‍රයා කියද්දි පිරිමි පාර්ශවේමම විතරක් නෙමෙයි. එතකොට දූල පුතාල හැම දිනාටම මේ කාරණා එකසේ වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරණ සේක. පංචිමානි භික්කවේ ඨානානි සම්පස්සන්තා මාතාපිතරෝ පුත්තං ඉච්ඡන්ති කුලේ ජායමානං. මහණෙනි, පස්කරුණ දකින මව්පියවරු තම පවුලට, තම පරම්පරාවට දරුවෙක් ලැබීම ගැන කැමති වෙනවා, සතුටු වෙනවා. එහෙනම් මේක තනිකරම ගිහි ප්‍රජාව අරමුණු කරගෙන කරපු සම්බුද්ධ දේශනාවක්. දරුවන්ට සාමාන්‍යයෙන් කියනවා දරු සම්පත කියලානේ. දරුවන් කියන්නේ සම්පත්තිය. මේ ලෝකය පවතින්නේ අලුතෙන් පිරිස ඉපදීමෙන්නේ. එතකොට බුදුදහම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අස්ථිරයි කියලා නිතර දේශනා කළත් බුදුරජාණන් වහන්සේ දන්නවා හැම දිනාම එක වගේ ප්‍රඥාවන්ත නැහැ. එක වගේම අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය අවබෝධ කරන තරම් මානසිකව ශක්තිමත් නැහැ. එතකොට ඇතැම් කෙනෙක් කෙලෙස් නසා නිවන් අවබෝධ කර ගනිද්දී ඇතැම් කෙනෙකුට ඒක වැටහෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න තරම් ඥාන ශක්තියකුත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ බලනවා ඒ අයගේ කෙලෙස් වලට අනුව යම් පමණකින් හරි ධර්මයක් දේශනා කරනවා නම් කෙලෙස් සහිත අයට මොන වගේ ධර්මයක් දේශනා කළොත්ද හොඳ? දැන් මේ කෙලෙස් සහිත අයට දේශනා කරපු ධර්මයක් මේ පුත්ත සූත්‍රය. දවසක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි අන්‍යාගමික පුද්ගලයේ කහනවා, භාග්‍යතුන් වහන්ස, ඔබහන්සේට හැම දෙනා කෙරෙහිම එක වගේම අනුකම්පාවක් තිබෙනවා කියලා ඇහුවා. ඔව්, මට හැම දෙනා කෙරෙහිම එක වගේ අනුකම්පාවක් තියෙනවා කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා. ඒත් ස්වාමීනි, ඔබහන්සේ සදහම් පවසද්දී භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට නිතර නිතර ධර්මයේ වදාරනවා. අනිත් අයට ඒ හැටියට ධර්මයේ වදාරන්නේ නැහැ. එතකොට ඔබ වහන්සේ කියනවා හැම දිනාටම සමානව අනුකම්පා කරනවා කියලා. එතකොට මම ඒක තේරුම් ගන්නෙ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ගෙන් අහනවා, ඔබ ගොවිතැන් කිරීම ගැන හොඳින් දන්නව නේද? එහෙමයි ස්වාමීනි, මම ගොවිතැන් කිරීම ගැන හොඳින් දන්නවා. හිතන්න ගොවියෙකුට තියෙනවා සාරවත් කුඹුරක්. ඒ වගේම තවත් කුඹුරු කෑල්ලක් තියෙනවා. කලින් එක තරම්ම සාරවත් නැහැ. නමුත් තරමක් සාරවත්. තවත් කුඹුරු කොටසක් තියෙනවා. ඒක ටිකක් කරමැටි සහිත નિසරු පොළවක්. එතකොට ගොවියා මුලින්ම වපුරන්නේ කරමැටි සහිත පොළවේද, තරමක් සරු පොළවේද, සාරවත් පොළවේද කියලා අහුවා.
කොවියා වපුරන්නේ මොලිම මොන පොළවේද? දරුවනේ. සාරවත් සාරවත් පොළවේ. බොහොම හොඳයි. ඊට පස්සේ වපුරන්නේ තරමක් තරමක් සාරවත් පොළවේ. ඊට පස්සේ කර්මයට සහිත නිසරු පොළවේ වුණත් යමක් වපුරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පවසනවා මෙහෙම, බමුණ මම උනත් ලෝකයාට සදහම් පවසද්දි මුලින්ම බලන්නේ මට වෙහෙස අඩුවෙන් ධර්මය දෙන්න පුළුවන් කාටද කියලායි. ධර්මයේ මම දුන්නට පස්සේ වැඩිපුර ප්‍රතිඵල ලබන්නේ මොන වගේ සමාජයක පිරිසක්ද කියලා මම බලනවා. එහෙන් බලද්දී මට පේනවා මම නිසාම කාම සම්පත් අත්හැර, මව්පියන් අත්හැර, ඥාතීන් අත්හැර, ආදර සම්බන්ධතා අත්හැර, රැකී රක්ෂා කෙලිසෙල්ලම් අත්හැර සසුන්ගත වෙච්ච පිරිසක් ඉන්නවා. මම මුලින් මන්න ඒ පිරිස අරමුණු කරගෙනයි සදහම් වදාරන්නේ. එතකොට ඒ පිරිස මට හරියට සාරවත් කුඹුරක් වගේ කිව්වා. ඊට පස්සේ මං වෙනුවෙන් 100%ක්ම කැප නොවුනත් ගිහි ගෙදර ගත කරන අය ඉන්නවා, තෙරුවන් පිහිට කරගත්ත. ජීවිතයේ හැම කටයුත්තකදීම ඒගොල්ලෝ තෙරුවන මුල් කරගන්නවා. හැබැයි මහාන වෙන්න තරම් මානසික හැකියාවක් නැහැ. අතහැරීම ප්‍රබල නැහැ. නමුත් ඒ අය ගිහි ගෙදර සිට ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල නිරත වෙනවා. දන් දෙනවා, පන්සිල් අටසිල් සුරකින්නවා, ඉඩ ලැබෙන වෙලාවක භාවනා කරනවා, විවිධ පුණ්‍ය කටයුතු වල නියැලෙනවා. සංඝ සමාජයේ තරම්ම කැපවෙන්න බැරි වුණත් ඒ අයත් යම්කිසි කැපකිරීමක් කරනවා. හරියට ඔබ වගේ බමුණ මම දෙවනියට සදහම් පවසන්නේ මාගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට, උපාසක උපාසිකාවන්ට. ඒ වගේම බමුණ කුඹුර පුරන්න උනා කියලා, කරමැටි සහිතයි කියලා ගොවියා ඒක අතහරින්නෙත් නැහැ. වී ටිකක් ඉතුරු වුණොත් කරමැටි සහිත පොළොවෙත් මොනවාම හරි මුං ඇට කව්පි කඩලා ටිකක් කරි ඉහළ දානවා. ඇයි එහෙම කරන්නේ? අනේ මේකෙන් හැදෙන අස්වැන්න සත්තුන්ට හරි කන්න පුළුවන් කියලා. මට අන්‍යාගමික පිරිසත් ඒ වගේ කිව්වා. අන්‍යාගමික පිරිස මාව පිහිට කරගත්තේ නැහැ කියලා, මාව සරණ ගියේ නැහැ කියලා, මගේ ශ්‍රාවකත්වයට පත් වුනේ නැහැ කියලා මං ඒ අයවත් හරින්නෙත් නැහැ. මං ඒ අයටත් යහපත සැපත සැනසීම පිණිස සදහම් පවසනවා. ඒක හරියට කරමැට සහිත පොළවේ ගොවියා ඇට ටිකක් ඉස්සවගේ කියනවා. ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් ගනීවි. දත්තේ නැහැ කියලා අමුතු දුකක් නැහැ. ඒක නිසා සදහැවතුනි බුදුරජාණන් වහන්සේ ගිහි සමාජයට හරියට අනුකම්පා කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සිඟාලෝවාද සූත්‍රය තමයි ගිහි අයට දේශනා කොට වදාළ ප්‍රසිද්ධම දේශනාව. යුතුකන් සහ වගකීම් තිබෙන්නේ. මගේ මතකයේ නිවැරදි නම් යුතුකන් සහ වගකීම් 61ක් විතර තියෙනවා. එතකොට ඒ කරුණු 61ම දේශනා කරලා තියෙන්නේ ගිහි සමාජයේ සුභ සිද්ධිය උදෙසා. මේ දේශනාවත් එහෙමයි. තමන්ගේ පරපුරට දරුවෙක් උපන්නට පස්සේ අම්මා තාත්තා හරියට සැනසෙනවා, සතුට වෙනවා කියනවා. අපිට දරුවෙක් ලැබුණා, අපිට පුතෙක් ලැබුණා, අපිට දුවක් ලැබුණා කියලා. බහතෝවානෝ භරිස්සති. එතකොට අම්මා තාත්තා මෙහෙම බලාපොරොත්තු වෙනවා කියනවා. අපේ දරුවා අපි උස්මහත් කරනවා, පෝෂණය කරනවා. එතකොට අපි විසින් පෝෂණය කරන ලබන මොහු මතු දිනක අපිවත් පෝෂණය කරાવી. අම්මා තාත්තගේ අපේක්ෂාවක්.
අපේ සමස්ත ජීවිතේම ජීවිත කාලෙම අපි දරුවන් වෙනුවෙන් කැප කරලා අපිට අපහසු කාලෙකත් අමාරු කාලෙකත් අපි වියපත් වුණාට පස්සේ අපේ දරුවෝ අපිට බලාවේ කියන මැදහත් බව මව්පියන් තුළ වැඩිහිටියන් තුළ තිබෙනවා. ඒක වරදක් නෙමෙයි. හැබැයි දැන් මේ තොරතුරු තාක්ෂණයට තේරෙන භාෂාවකුත් IT තාක්ෂණයට උරුවෙච්ච පරම්පරාවට අපි මේවා අමුතුවෙන් උගන්නන්න ඕනේ. දහම් පාසල් ලැබීම අනිවාර්ය කරන්න ඕනේ. ඒක පරම්පරාවෙන් පරම්පරාවට අනුගමනය කරපු දෙයක් හැටියට අපි කරගෙන යන්න ඕනේ. මේ වන විට ඩුබායි වල දහම් පාසල තියෙනවා. හරිද? එංගලන්තේ දහම් පාසල් තියෙනවා. ඇමරිකාවේ දහම් පාසල් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ දහම් පාසල් තියෙනවා. එතකොට ලාංකික මව්පියන් එහි පදිංචි වෙමින් රැකියා කරමින් තමන්ගේ බාලපරපුර ආධ්‍යාත්මිකව ගුණවගාවන් තුල ස්ථාපිත කරනවා. ලාංකිකත්වයේ බෞද්ධකම අමතක නොකොට. නමුත් ඇතැම් ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ සිට දරුවාව දියණියව දහම් පාසල් නොයවයි. එතකොට ඒ වගේ අවස්ථාවක මොකද කරන්න ඕන? ආදුනේ අපිට ඕස්ට්‍රේලියාවට යවන්න. අදවත් ඇමරිකාවට කැනඩාවට පිටත් කරවන්න. අඩු ගන්න අපේ ඩුබායි වලට හරි පන්නලා දෙන්න. අපේ ළමයින් අපිත් එතකොට දහම් පාසල් ලැබන්න නේද? නැහැ. හැමදේම අඩු වෙනකොටත් අගේ වැඩි වෙනවා. නේද? අගේ වැඩි තිරිවානා කැටද මෙනික් කැටද? ඒ තිරිවානා කැට අගේ අඩු. වැලි කියුබ් එක කලනකොට කැට ගොඩාක් එකතු වෙලා නේ. ඔය අතර මැනික් කැටත් අහු වෙනවද? නෑ. දෝනා හාරගෙන යන්න ඕන ජීවිතේ පරිද්දුවට තබලා මැනික් කැටයක් හොයාගන්න. නේ? බුදුදහමත් එහෙමයි. මේ රටින් වෙනත් සංස්කෘතීන් සහිත රටකට පළාතකට දේශයකට ගියාට පස්සේ අපේ සිංහලකම ගැන අපිට හැඟෙනවා දැනෙනවා. අපේ බෞද්ධකම අපිට හැඟෙනවා දැනෙනවා. එතකොට අපි මෙහෙ නොකරන දේ එහෙ කරන්න පෙළඹෙනවා. තේරෙනවද? මෙහෙ හැමනිතරම ස්වාමින් වහන්සේලා අපිට දැක ගන්න ලැබෙනවා. පන්සල කියන්නේ අපිට අමුතු දැනක් නෙමෙයි. පරණ දැනක්. ඒකාකාරී දැන, පරණ මූණු ටික. පරණ ගොඩනැගිලි ටික, පරණ සෑය, පරණ බෝධිය, පරණ ශාලාව, පරණ ආවාසය. අමුතු සතුටක් ඇති වෙන්නේ පන්සලට ආව කියලා. නේ? නමුත් අපිට අමුතු සතුටක් ඇති නොවුනට ආධ්‍යාත්මික සතුට බෙදෙන තැන තමයි පන්සල කියලා කියන්නේ. එතකොට වර්තමාන දරු පරපුරට ධර්මයේ තමයි අඩු. තොරතුරු තාක්ෂණයේ IT දැනුම උපරිමයෙන්ම ලැබෙනවා. දැන් IT දැනුම දියුණු වෙලා දැන් AI කියන තාක්ෂණයට අපි එළබිලා ඉන්නවා. කෘතිම බුද්ධිය කියන තාක්ෂණයට. එතකොට අනාගතේ මේක තව තව ව්‍යාප්ත වෙනවා. එතකොට පරිගණකවල රොබෝලට, එතකොට අන්තර්ජාලයට මීටත් වඩා වැඩි කාලයක් කැප කරන්න ගත කරන්න සිද්ධ වෙනවා. එතකොට ලෝකේ හැම අතින්ම දියුණු වේවි. ඒ કૃතිම දියුණුව සමගම ගිලිහිලා යන්නේ ධර්මය. මොකද ගිලිහිලා යන්නේ? ධර්මය. අද මට දහවල් දානයක් ආවා. ඒ දවල් දානෙට දායකත්වයේ ඩෙන්මාර්ක් රටේ ලාංකික පිරිසක්. ඒගොල්ලෝ ස්ත්‍රී පදිංචි කාර්යය. ඩෙන්මාර්ක් වලට ගිහලා අවුරුදු 30කට කිට්ටු. 30යි දායක පිරිසක් ඇවිල්ලා වීඩියෝ ඇමතුමක් අරගෙන ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පින් අනුමෝදන් කිරීම, ඒ අයට
අහන්ඩ දකිින්ද සැලැස්සුවා. අන්තිමේ දායක පිරිස මගෙත් එක්ක කතා කළා වට්සැප් එකේ. මම ඒ අයට සෙත්පතලා පින් දීලා ආශිර්වාද කළා. ඩෙන්මාර්ක් වගේ දියුණු සශ්‍රීක අධිසුඛෝපභෝගී ලෝකයේ සාමකාමී මිනිසුන් ජීවත් වන දර්ශකයේ මුල් රටවල් පහ අතර තියෙන සුපිරි රටක් තමයි ඩෙන්මාර්කය කියලා කියන්නේ. නමුත් ඒ අයට ගුණධර්ම අමතක වුණේ නැහැ. දන් දීම අමතක වුණේ නැහැ. මිය පරලෝකීය අම්මට තාත්තට පින් දීම අමතක වුණේ නැහැ. එහෙනම් රට ඩෙන්මාර්ක් වුණා කියලා ගුණධර්ම වලට හානි වෙලාද? නැහැ. එතෙන් මේ බුදුබණ ඇහෙන පන්සල් ඕනෑ තරම් තියෙන අපේ සමාජයයිට අද ඇතැම් විට මේක ගිලිහිලා තියෙනවනේ. ඇයි? බොරළු කැට බවට පත් වෙලා. ස්වාමින් වහන්සේලා බොරළු කැට, පන්සල් බොරළු කැට, මේ බෞද්ධ සිරිත්විරිත් බොරළු කැට. පිටරටකට යන්න ඕනේ මේ බොරළු කැට. මැනින් කැට කියලා හැඟෙන්නේ. ඉතින් ඒක නිසා සදහැවතුනි අපි මේ ධර්මයේ හැසිරීම කියන එක බාල පරපුරටත් දායාද කරන්න ඕන. බාල පරපුරට මේක දායාද කරන්නේ ගහලා බැනලා නෙමෙයි. කණමිරිකලා නෙමෙයි, දනගස්සලා නෙමෙයි. ආදර්ශය. ආචිසීය ආදර්ශ සම්පන්න ආචිසීයගේ දූල පුතාල වන අපේ අම්මල තාත්තල ආදර්ශ සම්පන්න වෙනවා. අම්ම තාත්ත ආදර්ශ සම්පන්න නම් ඒ අම්ම තාත්තගේ දූල පුතාල ආදර්ශ සම්පන්න වෙනවා. ඒ දූල පුතාල ආදර්ශ සම්පන්න වෙනකොට මොනබුරු මිනිබිරියෝ හේයගේ පරපුරේ දරුවෝ දියණිවරු ආදර්ශ සම්පන්න වෙනවා. නේ? හිතන්නකෝ. පවුලේ නීතියක් තියෙනවා හැම පෝයෙටම පන්සලට ගිහිල්ලා අටසිල් සමාදන් විය යුතුයි කියලා. හරිද? එතකොට බාලපරපුරේ අයත් ඒකට අනුගත වෙනවා. එයි ආච්චි සිල් ගන්නවා, සීයත් සිල් ගන්නවා, අම්මත් සිල් ගන්නවා, තාත්තත් සිල් ගන්නවා. එතකොට තරුණ වුණත් අපි අයියා අක්කලා සිල් ගන්නවා. එතකොට මේක පවුලේ සංස්කෘතියක් වෙනවා. බෞද්ධ සමාජයේ සංස්කෘතියකට වඩා පෞලේ සංස්කෘතිය ඇති කරගන්න අපේ පරපුරේ හැම කෙනෙක්ම පොහේට දෙහිවස් සමාදන් වෙනවා. දන් දෙන දවසට නිවාඩු දානවා. දැන් බලන්න අපි වෙඩින් එකට නිවාඩු දානවා. විවිධ පාටිස් වලට නිවාඩු දානවා. උත්සව වලට නිවාඩු දානවා. දුර ගමන් බිමන් යද්දී නිවාඩු දානවා. ඇතැම් පින්කමකදී නිවාඩු දාන්නේ. නිවාඩු දාන්න ඕන එකට අපි නිවාඩු දාන්නේ. ඇතැම් විට බොරු පිස්සු නටන දේවල් වලට අපි නිවාඩු දාලා පිස්සු නටනවා. පින්කම් තියෙන දවසවල මේ ඕගොල්ලෝ ඉඳලා හරියන්නේ නැහැ. පළල ඉස්කෝලේ නෑ. පින්කම දවසට දරුවන් ගෙදර තියාගත්ත කියලා දරුව මොට්ටේ වෙන්නේ. ඒ ලැබෙන ආගමික හැඟීම, ඒ සංස්කෘතික ලකුණ දරුවන්ගේ අධ්‍යාපනයේ තව තවත් සාර්ථක කරගන්නට පිටිවහලක් වේ. අසනීපයක් වුණොත් කොහොමවත් ඉස්කෝලේ යවන්නේ නේ. දැන් ඉස්සර නම් පවුලේ 10 දෙනෙක් හිටියොත් අඩුම 7ක් 8ක් දාණය අරගෙන පන්සලට එනවමයි. අද කණාටු වෙච්ච ආච්චි විතරයි දැන් විතර. ඇතැම් විට කොළඹට ආසන්න පන්සල්වල ත්‍රිවිල් එකේ ළමයා තමයි දාණ ගේන්නේ. ඇතැම් අය හෝටලයකට බුකින් එක දාලා ඔන්න ඩිලිවර් කරනවා. දානේ පිට. එහෙම හරි වෙන එක හොඳයි. නමුත් ඒක නෙමෙයි විය යුත්තේ. නේ? සත්පුරුෂයෙක් දන් දෙන ක්‍රමයක් තියෙනවානේ. සක්කච්ඡන් දීති, සහත්තා දීති, චිත්තීකත්වා දීති, අනපවිද්දෝ දීති, ආගමන දිට්ඨිකෝ දීති කියලා. ඒතර ත්‍රිවිල් එකේ ළමයා තේ දානේ ටික එවනකොට ඒ පහම වෙන්නේ නැහැ. හෝටලයකට බුකින් එක දාලා හයර් කරලා ඩිලිවරි කරලා දාන එනකොට ඒ පහම වෙන්නේ නැහැ. ඒතර සක්කච්ඡන් දේති කියද්දි දානේ සකස් කරලත් නැහැ. සහත්තා දේති කියනකොට තමන් සියතින් දීලත් නැහැ. මේක තමන්ගේ වියදමින් දුන්නා කියලා ගන්නත් පුළුවන්. නමුත් තමන්ගේ අතින් දන් හැන්දක් බෙදුව වෙන්නේ නැහැ.
එතකොට ගෞරවයෙන් දුන්නාගෙන දානි දුන්නට පස්සේ දීලා අපි වඳිනවනේ ඒක වෙන්නේ නැහැ. ඒ ත්‍රිවිල් එකේ ළමයෙන් හයර් එකට. ඒ ළමයා වැඳලා ගියා කියමුකෝ ඒකේ ළමයාට. එතකොට දානෙට දීපු දී උණුසුම්ද සීතල වෙලාද පිලුම් වෙලාද ප්‍රණීතයිද කටුකයිද ස්වාමීන් වහන්සේලව කියන්නේ නැහැනේ. අදනම් අන්තිමයි කියලා පුද්ගලිකව කතාවේ. නමුත් දායකයාගේ හිත සෞතු කරන්න කවදාවත් බොහෝ විට කියන්නේ හිතවත්ම නම් කියයි. අදනම් හොඳ නැහැ ජරාවක් ආවේ කියලා හිතවත්කම වැඩි නිසා කිව්වොත් මිසක් ස්වාමීන් වහන්සේලා කවදාවත් කියන්නේ නැහැ. ගිනාපේක සෞතුරන් ඒක අහක දාලා මොනවම හරි ව්‍යාගෙන වන්දන වෙනකොට තේරෙනවද කියන්නේ නැහැ. ඒ වගේම මම දෙන්නේ යම්සේද මට ලැබෙන්නේ ඒ ආකාරයටයි කියන කර්ම කර්මඵල විශ්වාසයත් එතන හැංගෙන්නේ නැහැ. අනිත් එක තමයි පින්කමක් කරද්දී රාජකාරී මට්ටමින් කරන්න එපා. ඒක මේ වගේ එකක්. දැන් ඔබ සතියේ දින පහ උදෑසන අවදි වෙලා රැකියාවට එන්න බොහෝම උද්‍යෝගයෙන්ද නේ බොහෝම සන්තෝෂෙන් ඉල්පි ගිය අදහසින් දෙන්නේ නැහැ. එතෙ විට මූණ එල්ලගෙන යන්න ඕනේ හින්දා ඔළුව බර කරගෙන යන්න. ගොඩක් අය දානි දෙන්නේත් එහෙමයි. පින් තකා දෙනවා නෙමෙයි ඔළුව බර කරගෙන දෙනවා. හෙට 15 වෙනි දානෙනේ කිසි හැඟීමක් නැහැ සතුටක් නැහැ. හැඟීමක් සතුටක් නැතුව කරන පින්කම විපාක ලැබෙන කොටත් ඔබ භුක්ති විඳින්න එතන නැහැ. පින විපාක දෙනවා. පිනක් කළොත් විපාක දෙනවා. හැබැයි අපුත්තක සිතානන්ට වෙච්ච දේ වෙනවා. තේරෙනවද? ඉතින් ඒක නිසා මේ වචන දෙක කිව්වේ මේ බාල පරපුර හැදෙන පරපුර වෙන්නේ. ඉතින් මම සතුටු වෙනවා මේ බැලහැල ශාක්‍යසිංහ විහාරස්ථානයේට මේ දහම් පාසල් පාසල් වායසයේ පසුවන දූල පුතාල විශාල ප්‍රමාණයක් මේ පින්කමට සහ සම්බන්ධ කර ගැනීම පිළිබඳව. එතකොට මව්පියන්ට හැඟීමක් ඇති වෙනවා. අනේ අපි දරුවන්ට අපි යුතුකම් ඉෂ්ට කරනවා. උස්මහත් කරනවා. නිසි අධ්‍යාපනයක් දෙනවා. මෙයාලා කවදා හරි අපිට බලාවි. ඒක දුවේ පුතේ අම්මා තාත්තගේ සිංගමන් මානසිකත්වයක් නෙමෙයි. ඒක තමයි ලෝකේ හැටි. මොකද අම්මා තාත්ත අපිට පිහිට වෙලා තියෙන අපිට බැරිම සමය තුල. හරිද? අපිට බැරිම සමය කියලා කියන්නේ ඔගොල්ලෝ තනියෙන් බත් එක බෙදාගෙන බත් ගුලිය හදලා කන්න පටන් ගත්තේ සමහර විට අවුරුදු 7ක් 8ක් ගියාට පස්සේ. ඒත් සමහර වෙලාවට කොකෝ මෙයාට කන්න බෑ කියලා අම්මා කවනවා. නේ? එතෙන් විතර අවුරුදු 10ක් විතර යනකම් අපි තනියෙන් බත් එක බෙදාගෙන කාලා නැහැ. අම්මා තාත්ත එක්ක ආච්චි සීය කවුරු හරි අම්මා තාත්තගේ පැත්තේ නැහැ. ඒක තමයි අපිට බත් ටික කවලා තියෙන්නේ. එතකොට මුල් අවුරුදු 10 අපිට වගක් නැහැ. අපි ලෝකේ අනතුරු හානි කර දේවල් දන්නේ. තේනවද? වසවිස ගැන හැඟීමක් නැහැ. ගින්දර මේ කැපෙන ආයුධයක් නේද? මේ සර්පෙක් නේද? මේ නන්නාඳුරන කෙනෙක් නේද කියලා අපිට හැඟීමක් නැහැ. ඕනම කෙනෙක් එන්න පුතේ වඩා ගන්න කිව්වොත් එතෙන් මිට අපි ඇත් එක්ක යන්නේ නේ. එතකොට එහෙම සමයක යුගයක තමයි අපිව අම්මා තාත්තා ආච්චි සීයා ආරක්ෂා කරලා පිරිසිදු කරලා පෝෂණය කරලා අපිව රැක බලාගෙන තියෙන්නේ. එතකොට ඔබේ කුඩා කාලයේ ඔබ කර කියා ගන්න දෙයක් නැති අසරණෙක් වුණා වගේම ඒ අම්මා තාත්තරත් යුගයක් වෙනවා. කර කියා ගන්න බැරි අසරණ වෙන යුගයක්. සල්ලි නැහැ කියන එක නෙමෙයි. මේ ජීවිතේ ආරම්භයට ආපහු යනවා. පටන් ගත්ත තැනට ආපහු කැවිලා යනවා. පොන්චිම ළමයින්ට කවන්න දෙපේ. ගොඩාක්ම වියපත් අයටත් අපි කවන්න ඕනේද නැද්ද? කවන්න ඕනේ. පොන්චිම අයව අපි නාවන්න දෙපේ. වැඩිහිටියන්වත් අපි නාවන්න වෙන්නේ නැද්ද? පුංචිමයේ ඉන්න තැන කක්ක දානවා චූ දානවා. ගොඩාක්ම වැඩි හිටුණාට පස්සේ එයාට බාත්รูම් එකකට වොෂ් රූම් එකකට ටොයිලට් එකට යන්න විදිහක් නැහැ. එතැන් විට රෝද පුටුවේ ඉන්නේ. එතැන් විට ඇඳේ හාන්සි වෙලා ඉන්න එක දිගට අමාරුයි හැරෙන්න බෑ. එතකොට අපිට ඒක කරලා දෙන්න වෙනවා.
ඔබේ අම්මා තාත්තා ඔබ කුඩා කාලේ කක්ක අයින් කරේ චූ අයින් කරේ හිනා වෙවි. මෙයා අද කක්ක ගාගෙන චූ දාලා චූ තලනවා මං බලද්දි. අම්මා තාත්තා ඒව කිය කී හිනා වුණා. හැබැයි ඔබේ ආච්චිසී අම්මා තාත්තා ඒ තත්ත්වෙටපත් වෙනකොට මල වදයක් මැරලවත් යන්නේ ගඳේ බෑ. මට නම් එපා වෙලා තියෙන්නේ. චි. එහෙම කියනවා. දැක්කද? ඒතර අපිට අමතකයි අපේ කුඩා කාලේ. තාක්ෂණයේ දියුණු නිසා මම වැඩිහිටියන්ට යෝජනා කරනවා. කක්ක දාලා ගාගෙන ඉන්න වෙලාවක චූතලතල ඉන්න වෙලාවක වීඩියෝ කරන්න. පින්තූර ගන්න. තේනවද? මේ මෙයා මාස 3 කරපුවා. මේ මෙයා මාස 6 කරපුවා. මේ මෙයා මාස 9 කරපුවා. මේ අවුරුද්දේ කියලා එහෙම මේ පින්තූරේ මාලාවක් හරිද? අර ෆොටෝ සීරීස් එකක් තියාගන්න. ලොකු වුණාට පස්සේ මේක වරින් වර පෙන්වන්න. එතකොටවත් හැඟීමක් ඇති වෙයි. එහෙනම් මෙහෙම කාලයක් මමත් ගත කරලා තේරෙනවද කියන එක? අමම කියන එක විහිළුවක් නෙමෙයි. පින්තූර අරගෙන වීඩියෝ කරලා කම්පියුටර් එකේ හાર્ඩ් එකේ වෙනම ෆයිල් එකක් ඕපන් කරලා දාලා තියන්න. තේරෙනවද? උපන් දිනේට දෙන්න තෑග්ගක්. ආ මෙන්න වාඩි පෙන් ඩ්‍රයිව් එක. බලන්න කෝක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඒතර උපන් ඇඳුම් පිටින් එයා චූතලනේව කක්ක ඇඟේ ගාගත්තේව. බත් කන්න ගියාට පස්සේ ඇඬපුවා. එහෙම යෝගයක් නුඹත් පුතේ ගත කළා කියලා Tamanටම හිතන්ඩ ඇඟීමක් ඇතිව. තාක්ෂණයේ දිනු නිසා ඒක කරන්න. ඒක වටිනවා. නැත්තම් මේ ෆෝන් එකේ ගේම් ගහන ළමයින්ට හැඟීමක් නැහැ. අනික දැන් මේ දේශපාලන ක්‍රමයක් වෙනස් වෙමින් පවතිනවනේ. දේශපාලන ක්‍රම වෙනස් වෙනකොට පිදි යුත්තන් කියලා පිරිසක් නැහැ. වැඩි යුත්තන් කියලා පිරිසක් නැහැ. වැඩි හිටියන්ට ගරු කරනවා කියන එකක් අවශ්‍ය නැහැ. බුදුබණ මොකටද? නිවන් දකින්නවා කියන්නේ මොන පචයක්ද? මේව සමාජගත වෙනවා. එතකොට ෆෝන් එකකින්ම සැනසීම හොයන අලුත් પરම්පරාවට මේ බුදුබණ කියන එක විහිළුවක් වෙනවා. දැන්ටම නිවන් සැප ලැබේවා කියන වචනෙට කොච්චර උච්චං කරනවද? නේ? දැන්ටම නිවන් සැප ලැබේවා කියන වචනය නිකන් විහිළුවක් බවට පත් වෙලානේ. ඉතින් ඒක නිසා ගම තමයි වසන්න ඕන හොඳම තැන. ගමේ පන්සල තමයි ගුණධර්ම බෙදෙන මධ්‍යස්ථානය. ඔබ රැකෙනවා කියලා කියන්නේ පන්සල් රැකෙනවා. පන්සල් රැකුණොත් ඔබ රැකෙනවා. පන්සල් නැති වුණොත් ඔබ විනාශ වෙනවා. සංස්කෘතිය විනාශ වෙනවා. කාර් වලින් යයි, ප්ලේන් වලින් යයි, විදේශ සංචාර කරයි. හැබැයි ගුණධර්ම නැති ප්‍රජාවක්. ෆෝන් එකෙන් සැනසීම හොයන ප්‍රජාවක්. ඒ නිසා මෙන්න මේව මතක තියාගන්න ඕන කාරණා. ඊළඟ කාරණය කුලවංශේ චිරන් තස්සති කිච්චන්වානෝ කරිස්සති. ඒ කියන්නේ අපගේ ඕනෑපාකම් පිරිමහල දෙයි අපේ පරපුර. දරුවන්ගෙන් වැඩිහිටියෝ බලාපොරොත්තු වෙන දේවල්. ඒ වගේම කුලවංශෝ චිරන් තස්සති අපේ පරම්පරාව දිගටම පවත්වාගෙන යයි. අපිට බබාල ඕනේ මොන වදයක්ද? මං යෝජනා කරනවා එහෙනම් මහාන වෙන්න එන්න. ඒ පැවිදි පරපුරට දරුවනේ නේ? මහාන වෙච්චයට දරුවනේ. ගෝලේ වෙන්නවා. මහාන කරන. නමුත් විවාහයකින් දරුවනේ පැවිදි පරපුරකට ඇයි? ඒක පැවිදි ප්‍රතිපදාව, බ්‍රහ්මචර්යාව. ගිහි අයට පැවිදි අය දිහා බලාගෙන ඇතැම් ආදර්ශ ගන්න පුළුවන් වුණාට ඇතැම් දේවල් ගන්න බැහැ. ආමුදුගලන්ට බබාලා නැහැ. ඒ නිසා අපිත් බබාලා හදන්න ඕනේ. ඒක මොන විකාරයක්ද? මේ බුද්ධ දේශනාවේ තියෙනවා. ඉපදීම දුකයි කියන බුදුරජාණන් දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරන ජාතිපි දුක්ඛා. ජාතිපි දුක්ඛා කියන බණපදයේ දේශන බුදුරජාණන් වහන්සේ පවසනවා. කුලවංශෝ චිරන් තස්සති. කුල પરම්පරාව පවත්ව වන්න ඕන කියනවා. දැක්කද? ඒ කියන්නේ විවාහයෙන් දරුවෝ ඉන්න ඕනේ. හිතන්නකො යම් කිසි රෝගාබාධ අසනීප තත්ත්වයක් නිසා දරු සම්පත් අහිමි. හදා ගන්න හරි බබෙක් ගන්න පුළුවන්.
දැන් බලන්න මේ මෑතක ප්‍රධාන පුවත් සිරස්තලයක් වුණා දික්කසාද කියන කාරණය. 20යි 21 20යි 22 වර්ෂවල දික්කසාද වීම බහුල වෙලා අවුරුද්දෙන් දෙකෙන් ලෙහෙනවා. වඳිනවා කියලා කියන්නේ. බඳකොයි අවුරුද්දෙන් දෙකෙන් ලෙහ ගන්නවා. මම බැලුවා මේක මනෝවිද්‍යානුකූලව මේක වෙන්නේ කොහොමද? මේ ෆෝන් එකෙන් ජරාව බලලා මේ ජරාව තමන්ගේ ස්වාමියාගෙන් බිරිඳකින් බලාපොරොත්තු වෙනවා. ෆෝන් එකෙන් කරන ජරාව සැමියා බිරිඳ කරන්නේ නැතිකොට මොකද කරන්නේ? එහෙම කරන්න පුළුවන් කෙනෙක් හොයනවා. ඒතර විවාහයක් පිළියයි. මේ ජරාව බලලා තමයි මේ දික්කසාද වලට අංක එක හේතුව. නැති බෙරිකම අංක එක නෙමෙයි. මේ රටේ දරිද්‍රතාවයේ උද්දමනයේ අංක එක නෙමෙයි. දේශපාලන අස්ථාවරත්වයේ අංක එක නෙමෙයි. ඩොලරේ අගේ ඉහළ යාම අංක එක නෙමෙයි. අන්තර්ජාලයෙන් ජරා බැලීම තමයි අංක එක. ඒස් ජරාව බලලා හිතනවා අපේ මිනිහා නිකමෙක්. අපේ ගෑණි මොකියක්ද? දැක්කද? වෙච්ච විනාශයක්. එතකොට නිකන් අර ලිහිල දාපු සත්තු කොටසක් වගේ. ඊට පස්සේ දෙවෙනි එකක් කරනවා. ඊට පස්සේ පුරුදු වෙන දැන් එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඉතින් දෙවෙනි එකක් ලෙහෙනවා. ඉතින් තුන්වෙනි එකක් කරගන්නවා. ඒකයි කාලයක් යනකොට මනුස්ස ලෝකේ තිරිසන් ලෝකේ වෙනවා කියලා කියන්නේ. ශරීරවල මිනිස්සුනාට හැඟීම් වලින් තිරිසන්. බුදුරජාණන්සේ කලින් මේක දේශනා කළා. මනුස්ස ශරීර තියෙන හැඟීම් වලින් තිරිසන් පිරිසක් අනාගතේ බිහි වෙනවා කිව්වා. මේ මිනිස් පියසේ. දැන් ඒක වෙන්න පටන් අරගෙන. තේරෙනවද? එහෙනම් විවාහ වුණොත් දරුවන් ලබනවා කියන එක අකුසලයක් පාපයක් නපුරක් අපායට යන්න හේතුවක් නෙමෙයි. ඇයි? ඒක සම්මුති ලෝකයේ තුල වෙන දෙයක් නේ. තේරෙනවද? විවාහක සැමියා බිරිඳ අතර වෙන සම්බන්ධයේ ප්‍රතිඵලය තමයි දරු සම්පත් කියලා කියන්නේ. ඒක කොතනකවත් අපරාධයක් පාපයක් කියලා දේශනා කළා නැහැ. ඒක නිසා මේ සම්මුති ලෝකේ අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟ කාරණය. අතවාපන පේතානං කාලකතානං දක්කිනං අනුපදස්ස තීති. අමතාත්ත හිතනවා කියනවා අපි නැති කාලෙක අපි නැති කාලෙක නෑ ඊට කලින් තව එකක් තියෙනවා. දායජ්ජං පටිපච්චති. දායාදී පවරනවා කියනවා. දායාදී පැවරුවට පස්සේ අපේ පාරම්පරික ඉඩම් කුඹුරු වතු නිවාස මේගොල්ලෝ විකුණගෙන කන එකක් නෑ. විනාශ කරගන්න එකක් නෑ. එතකොට ඉඩම් වෙන්දේසි කරන අයට සොච්චමකට දෙන එකක් නෑ කියන හැඟීම තියෙනවා. පාරම්පරික දේපලක් තියෙනවා කියන එක සම්පතක් නේද? දැන් දොම්පේ පළාත්වල තාමත් ලොකු ඉඩම් තියෙනවනේ. පොල් වතු, රබර් වතු තියෙනවනේ. ඒක සම්පතක්. ඒක සොච්චමකට දීලා කඩුවෙලෙන් එහා මාළවේ තලවතු කොට අතුරුගිරියට එන්න හදන්න එපා. තේනවද? අනික එහෙ එන්න ඉඩක් නැහැ දැන්. පැක් වෙලා තියෙන්නේ. අවශ්‍යකට එන්න බෑ ට්‍රැෆික්. ලොකු වාහන දෙකක් පොඩි පාරක මාරු වෙන්න බෑ. ඔක්කොම මූණු එල්ලගෙන යක්ෂයෝ රාක්ෂයෝ වගේ. නේ? ඒ ඉඩම් බෙදලා තියෙන ක්‍රමේ. ලොකු වාහනයක් ගන්නවා. ගත්තට වාහන දෙකක් මාරු වෙන්න බෑ. මේ පළාත්වල එහෙම නැහැ නේ තාමනේ. මේ වතුර ටික තාම හොඳයි නේ. මට තාම ලින් වතුර මෙහෙ තියෙනවා නේ. කැලණිගඟේ ක්ලෝරින් දාපු එකද හොඳ? පාරම්පරිකව නිදේ වතුරද හොඳ? නේ? නේ? සමහර මෝඩ උදවිය පාරම්පරික ලිඳ වහනවා. ටැප් වතුර බොන්න ආසයි. මං යෝජනා කරන ටැප් වතුර බොන්න ආස නම් ලිඳට මෝටර එකක් දාලා ලිඳෙන් වතුර බොන්න. කැලණිගඟේ ජරාව තමයි අපිත් බොන්නේ. තේරෙනවද? හංගල්ලේ මෙහාට කැලණිගඟ කියලා කියන්නේ ජරාවක්. මම මේ ආසිතල මේ ළඟදී කැලණි වන්දනා කරන්න කියලා පොඩක් තොටුපොලින් පෙන් පහස උනා. කෙනෙක් ස්නානය කළා. ඇඟ ඇලෙනවා. ඉටි වගේ වතුර. ජරාව. තේරෙනවද? ඉතින් ඒක නිසා මේ ගමේ ජීවිතයේ තියෙන මේ විවේකය, මේ පිරිසිදු වාතය,
පිරිසිදු හුළඟ. හරිද? මේ ගමේකම මිනිස්සුන්ට හැඟෙන්න මේව නැති වෙන්න ඕනේ. දැන් ඉස්සනම් ගොඩේ කියලා කිව්වේ. දැන් අපි අහලා තියෙනවා දොම්පෙට යන පාර කොයිවද? ඒත් අපි නිකන් අර අද ඕකට දැන් තරුණ ළමයි ඩොටේ කියලා කියන්නේ. අලුත් වචනයක් ඒක. ඔගොල්ලෝ කොහෙද? කොළඹ. කොළඹ කොහෙද? ගම්පාදිස්ත්‍රි ගම්පාදිස්ත්‍රි කොහෙද? දොම්පෙ. ආ ඔගොල්ලෝ ඩොටේනේ. මම නම් කියන්නේ මේ ඩොටේ ජීවිතේ වාසනාවක්. ඩොටේ කියන්නේ ඩොට් එකේ කියන එක කොනේ කියන එකයි. මේ කොනේ ගත කරන ජීවිතේ තියෙනව නේද? පුදුම සැනසීමක්. තේනවද? දැන් කොළඹ ගම්වලින් ගස් මුල් පිටින් උගුලගෙන ඇවිල්ලා හිටවනවා. පොල් ගස් පවා. දැන් මෙහෙත් එහෙමද? මෙහෙම කරන්න ඕනේ නැහැ. සා පාරම්පරික උරුමයන් විනාශ කරගන්න එපා. ඒව රැක ගන්න. ඒව නිකන් 2.50ට ඔව් වෙන්දේසි කරුවන්ට විකුණන්න එපා. තේරෙනවද? ඒව සුද්ධ පවිත්‍ර කරලා ඔව් පුළුවන් නම් ඔය දැන් ඔය ඇඟපත වෙහෙස මහන්සි වෙලා මොනවා හරි වගා කරන්න. එතකොට ෂුගර්, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් ඒ මානසික ආතතිය ගොඩාක් පහ කරගන්නට, අඩු කරගන්නට ගොවිතැන් කිරීම හේතු වෙනවා. ඒක කරන්න. මම හිතන්නේ මේ පැතිවල තාමත් ගොවිතැන් කරගෙන යනවනේ. ඒක හරි වටිනවා. අනිත් එක තමයි දැන් කොළඹ ඉඳලා මේ පළාතක් කරහා යනකොට හරි සුන්දරයි. නේ? දැන් AC වාහනේ ජනේල් අරගෙන මේ ගමේ අසිරිය විඳගෙන යන්න බෑ. හිතන්නකෝ දැන් කොමුරු පැහෙන කාලෙට අමුතු සුවඳක්. ඒක අර AC එකේ වාහනේ ඇතුළේ එයා ප්‍රශ්නයකට වඩා පුදුමාකාර මානසික ප්‍රබෝධයක් ඇති වෙන සුවඳක්. තේරෙනවද? මේ ගොඩේ ජීවිතේ වාසනාවක් කියලා හිතන්න. තේරෙනවද? ගමට ආදරය කරන්න. ගොවිතැනට ආදරය කරන්න. තේරෙනවද? ගමේ මිනිස්සුන්ට ආදරය කරන්න. ගමේ පන්සල ආරක්ෂා කරගන්න. අන්තිම කාරණය. ඒ තමයි අම්මා තාත්තා බලාපොරොත්තු වෙනවා කියනවා. අපේ මිය පරලෝකීය කාලෙක අපේ දූල පුතාලා මුණුගුරු මිනිබිරියන් අපිව සිහි කළ පින්කම් කරાવી. ඒක වරදක් නෙවෙයිනේ. දැන් බලන්න මේ නායක හාමුදුරුවෝ සිහි කළා හාමුදු කුල්ලොයි දායක පිරිසයි. නේ? කුතවේදී කළගුණ දන්නා පින්කමක් නෙවෙයි. නේ? උන්වහන්සේ එතකොට මේ පළාත තියෙන අගුණකොළ පැලැස්සේ. සෑහෙන්නේ දකුණටත් එහා. නේ? මම හිතන්නේ තංගල්ලටත් එහා නේ. අගුණකොළ පැලැස්ස කියලා කියන්නේ. නේ? ඒතරේක පැත්තකින් මේ ඇඹිලි පිටිය පැත්තට කිට්ටු. නමුත් මේ කළගුණ දන්නා පිරිසක් නේ මේ පිගනුමෝදන් කිරීම කරන්නේ නේ. ඉතින් මේවා පැවිදි වුණත්, ගිහි වුණත් අකණ්ඩව කරගෙන යන්නට ඕනේ දේවල්. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරනවා. පංචතානානි සම්පස්සං පුත්තං ඉච්ඡන්ති පණ්ඩිතා. වතෝ වානෝ භරිස්සති, කිච්ඡං වානෝ කරිස්සති. නොනැති මෞපියෝ පස්කරුණක් දකිමින් දරුවෙකු ප්‍රාර්ථනා කරති. අම්මා තාත්තා දරු සම්පතක් බලාපොරොත්තු වෙනකොට ඇතුළාන්තයේ තියෙන පැතුම් පහක්. ඒක කාටවත් කියන ඒවා නෙමෙයි. ඇතුළාන්තයේ පැතුම් පහක් තියෙනවා. අප පෝෂණය කරනු ලබන මොහු, අප විසින් පෝෂණය කර ලබන මොහු අපවද මතු කාලයෙහි පෝෂණය කරන්නේය. අපගේ කටයුතුද සොයා බලා කර දෙන්නේය. කුලවංශෝ චිරන්තස්සති දායජ්ජම් පටිපජ්ජති අතවා පන පේතානන් දකිණං අඩු පදස්සති. කුලවංශයේ බොහෝ කල් පවත්නේය. දායාදී මැනවින් පරිහරණය කරන්නේය. එමෙන්ම මිය පරලෝකීය කල්හි දන්පැන් පුදන්නේය. අපිටත් පින් අනුමෝදන් කරන්නේය. හරි ලස්සනයි නේද? මේක තමයි බෞද්ධ සංස්කෘතිය. තේනවද? මේවා තමයි බෞද්ධ වත්පිළිවෙත්. මේවා තමයි බෞද්ධ සමාජය තුළ තියෙන මිනිස්කම් කියලා කියන්නේ. දැන් මේවා AI තාක්ෂණයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්ද? කෘත්‍රිම බුද්ධියෙන් අපිට මේවා ඉගෙන ගන්න ලැබෙයිද? ඈ? එතකොට ඉන්ටර්නෙට් එකේ Facebook එකේ මේවා උගන්වනවද? ඈ? සමාජ මාධ්‍ය මේවා උගන්වනවද? දැන් ජරාවන කොච්චරද අනුන්ගේ කුණු මොනවා මාරි කුණු පින්තූරයක් දාලා කුණු වීඩියෝ එකක් දාලා කුණු සිද්ධියක් දාලා
ඊට පස්සේ කියනවා මේකට ලයික් කරපන්, කමෙන්ට් කරපන්, ෂෙයාර් කරපන්, අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරපන්, බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා තොපි. හැම කෙනාම ඕක නේද කියන්නේ? ජරාවක් දාලා කියනවා බෙල් අයිකන් එක ක්ලික් කරපන්, සබ්ස්ක්‍රයිබ් කරපන් නේ. ඔක්කොටම කලින් සබ්ස්ක්‍රයිබ් කරගන්න තමන්ගේ ගුණධර්ම නේ. ශීලාදී ගුණධර්ම දියුණු කරනවා කියලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට හැම පෝයෙටම හිතෙනවා දැන් ඔන්න හෙට පෝය, අද ඉඳලම ලෑස්ති වෙනවා, ඔන්න හෙට ඉරිද දහම් පාසල් නේ. ඒ නිසා දහම් පාසල් පැමිණීම එවීම මග හැර ගන්නම එපා. පුරපසලොස්සකට දැන් අපිට පුරපසලොස්සක විතර ඉතුරු වෙලා තියෙන ඉස්සර හතර පෝයක් තිබ්බා. මම හිතන්නේ මේ ගමේ පන්සල් වලත් හතර පෝයට සීල් සමාදන් වීමක් නැහැ නේ. මේ ඈත ගම්වලවත් හතර පෝයට සිල් ගැනීමක් අද නැහැ. නමුත් ඉස්සර තිබ්බා. මේ මෑත කාලිනේව තිබ්බනේ. මෑතක් වෙනකන් තිබ්බද නැද්ද? තිබ්බා. දැන් අද ඒක එකම එක පෝයකට සීමා වෙලා. ඒක හරි කමක් නැහැ කියමුකෝ. ඒ පෝය දවසත් අපි උනන්දුවෙන් අටසිල් සමාදන් වීම ආදී දේවල් කරන්නේ නැහැ. ඊළඟ ගාථායි බුදුරජාණන් වහන්සේ වදාන මෙහෙම. තානා නේතානි සම්පස්සම් පුත්තං ඉච්ඡන්ති පණ්ඩිතා තස්මා සන්තෝ සප්පුරිසා කතඤ්ඤෝ කත වේදින. ඔන්න කියන ලස්සනයි. නොනැත්තෝ මේ කරුණු පහ දකමින් දරුවෙකු ප්‍රාර්ථනා කරති. එහින් ශාන්ත සත්පුරුෂ වූ කෙලෙහි ගුණ දන්නා කෙලෙහි ගුණ සිහි කරන දරුවෝ. භරන්ති මාතා පිතරෝ පුබ්බේ කත මනුස්සරං කරොන්තිනේසං කිච්ඡානි යතාතං පුබ්බ කාරිණං. තමන්ට කළ උපකාර කළ ගුණ දන්න දරුවෝ වැඩි හිටියෝ අම්මා තාත්තා ආච්චිසිය තමන්ට කළ උපකාර සිහි කරනවා. ඕන් විසින් పూర్වයේ හිකරන ලද කටයුතුද ඔවුන් කළ පරිද්දෙන්ම කරති. අම්මා තාත්තා අපිට මෙහිමයි කරලා තියෙන්නේ. අපි මේ අම්මා තාත්තර කරනවා මදි. අම්මා තාත්තා කෙනෙක් හිතනවා මදි. අම්මා තාත්තා බලන් දෙනවා මදි. දැන් අම්මා අසනීප වෙලා කියලා මාසයක් කියලා තාම යන්න බැරි වුණා. මේ වැඩ වැඩි වීම නිසා මේක හොඳ දෙයක් නෙමෙයි. අම්මට මේ මාස සල්ලි දෙන්නේ නැහැ. එහෙම නේද හිතන්න ඕනේ. ඔබේ පහසුකම් ගාස්තු වෙලාවට ගෙව්වා. ටියුෂන් ෆීස් වෙලාවට ගෙව්වා. වෙලාවට විටමින් ටික දුන්නා. නේ? නමුත් අම්මා තාත්තා අවශ්‍යතාවයක් වුණාට පස්සේ බෑ පඩි මදි. ඕ මීම් වැඩි කරනකොට කොහොම ආණ්ඩුවෙන් 10 තාම දුන්නේ නැහැ. මොම් බොරුකාරයෝ කියලා අම්මා තාත්තගේ එක විතර මඟ හරිනවා. අනිත් හැමදේම සම්පූර්ණයෙන්ම කරනවා. ගමන් බිමන් යන්නේව, වෙදින් වලට යන්නේව, පාටි වලට යන්නේව නේද? මේ හැම එකක්ම හොඳටම කරගන්නවා. අම්මා තාත්තා සම්බන්ධයෙන් යමක් කරද්දී මූණවල් එල්ල ගන්නවා. දොස් නගනවා. රාජකාරි මට්ටමෙන් ඉන්නේ කරන්නේ. පන්සලට දන් දීමේදී, පන්සල හා සම්බන්ධ වූ පින්කම් වලදී, මව්පියන්ට සැලකීමේදී රාජකාරි මට්ටමෙන් කරන්නේ බබන් ආයි කියනවා. රාජකාරි මට්ටමින් වෙනකොට පින් රැස්සෙට දෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඇයි? රාජකාරි අපි කරන්නේ කරන්න ඕනේ හින්ද නිසා. කලියුතු නිසා නෙමෙයි. කරන්න ඕනේ හින්ද කරනවා. සද්දෙන්න ඕනේ හින්ද දාන්නේ දෙන්නේ පින් සිද්ධ කරගන්නද? නේ? මං අහනවා ඔබේ. පන්සලට දාන ටික දෙන්නේ දෙන්න ඕනේ හින්දද? අපිට පින් රැස් කරගන්න ඕනේ හින්දද? නේ? අම්මා තාත්තට සලකන්නේ සලකන්න ඕනේ හින්දාද? අනේ අම්මා තාත්තා අපිට ජීවිත දායාදේ ලබා දීපු නිසාද? නේ? ගොඩාක් දුරට කරන්න ඕනේ හින්දා කරන්නේ. අම්මා තාත්තට සැලකීමෙන් පින් සිද්ධ වෙනවා කියන හැඟීමේ නෙමෙයි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කොට වදාළ පුත්ත සූත්‍රය අපිට සෑහෙන පාඩම් ගොඩක් කියලා දෙන සම්බුද්ධ දේශනාවක්. සම්මෙතෙක් වේලා උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කොට ඔබ හැම දිනම බොහෝ පින් රැස් කරගත්තා. මේ රැස් කළ උදාහරතර පුණ්‍ය ධර්මයන් ඔබ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිසම හේතු වාසනා වෙත්වා. දොම්පේ පැලහැල ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරස්ථානය මුල් කරගෙන බෞද්ධයා රූපහානි නාලිකාවත් සහසම්බන්ධ කරගෙන
අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදුනේ අංක 400 කජුගස්වත්ත පැලහැල ප්‍රතිභා වැඩිහිටි සමිතියේ නිලධාරී මණ්ඩලය සහ එහි සමාජික සමාජිකාවන්ගේ දායකත්වයේ. ඉතින් ප්‍රතිභා වැඩිහිටි සමිතියේ නිලධාරී මඩුල්ලට සමාජික සමාජිකාවන්ට ඒ පවුල්වලට සම්බන්ධ හැම දෙනාටම අපි සෙත් පතනවා, පින් දෙනවා, ආශිර්වාද කරනවා. ඔබ විසින් සිතන පතන සියලු දෙහැමි කටයුතු හැම අයරින්ම සාර්ථකත්වයටපත් කරගන්නට මේ උදාහරතර ධර්ම දානමය කුසල ධර්මයෝ හේතු වාසනා වෙත්වා කියලා. පැලහැල ශ්‍රී සාක්‍යසිංහාරාමේ විහාරාධිපතිව වැඩවිසූ අතිපූජනීය අඟුණකොළ පැලැස්සේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ අපවත් වෙලා වසරක් සපිරිනවා. ඉතින් පූජනීය නායක ස්වාමින් වහන්සේට මේ පින් අත්පත් වේවා කියලා සාදු කියමු. පූජනීය සියඹලාගොඩ සද්ධාසාර ස්වාමින් වහන්සේ ඇතුළු විහාර ගණයේ අපවත්ී වදාළ සියලු යතිවරයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියමු. ප්‍රතිභා වැඩිහිටි සමිතියේ සමාජිකව සිට පරලෝස සැපත් සියල්ලෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පැලහැල ශ්‍රී සාක්‍යසිංහා පැලහැල ශ්‍රී සාක්‍යසිංහාරාම විහාරයේ වැඩ සිටින විහාරාධිකාරී බදගිරියේ විමලසාර ස්වාමින් වහන්සේට, මහගම මුදිත ස්වාමින් වහන්සේට, කටුවන සුදත්ත ස්වාමින් වහන්සේ ඇතුළු පොඩි ස්වාමින් වහන්සේලාටත් උතුම් ශාසනික පිළිවෙත් පුරන්නට, මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට මේ උදාහරතර කුසල ධර්මය හේතු වාසනා වෙත්වා. ධර්මාසනය සහ සැරසිලි කටයුතු අලංකාරව සිදුකොට දුන් සරෝජා සහ නිරෝෂා ඇතුළු ගුරු මඩුල්ලට විශේෂ අනුග්‍රහයක් දැක් වූ අමල් නිරෝෂන් පුතුට, ඒ වගේ මේ පින්කම සාර්ථකත්වයටපත් කර ගැනීමෙහිලා නොඑක් ආකාරයෙන් ආධාර උපකාර කරපු කාලයේ ශ්‍රමය ධනය කැප කරපු සියලු වයස් තරාතිරංවල මේ විහාරස්ථානයේ දායකකාරකාදීන් සියල්ලන්ටම පාහේ හැම දිනාටමත් දහම් පාසලට සම්බන්ධ සියලු දූල පුතාලටත්, තරුණ තරුණියන්ටත්, වැඩිහිටි ප්‍රජාවටත්, දායක සභාවටත්, ප්‍රතිභා වැඩිහිටි සමිතියේ සියලුම බහුතුන්ටත් මේ උදාහරතර පුණ්‍ය ධර්මය උතුම් ධර්මාභෝධය පිණිසම මහෝපකාරී වෙත්වා. රැස්කල උදාහරතර පුණ්‍ය ධර්මය පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම නමින් පරලෝස සැපත් සියලු ඥාතීන් මෙන්ම රටදැය සමයේ සසුන වෙනුවෙන් දිවිපිදු සියල්ලෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උත්තරීතර ගුරු දේවයන් වහන්සේලා වර ප්‍රමුඛ ශාසන භාරධාරී ගරුතර මහා සංඝරත්නය මේ පින් අනුමෝදන් වෙත්වා. බෞද්ධයා මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සෑම සුළු දෙනාටමත් සියලු යහපත වේවා. රූපවාහිනිය ඔස්සේ මේ මොහොතේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරපු සියල්ලෝ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබත්වා. දෙවියන් දෙපින්දීවට කියමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා.